අලුත් මේ මහලේ කම්රෙක් පත් වුණා දැන් නෑ 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 කිසිසේත්ම අලුත් මහලේ කම්රෙක් පත් වෙලා නෑ සම්පූර්ණ අසත්‍යක් ඒක අපි පිළිගන්නේ කිසිසේත්ම දැනුත් අදත් හෙටත් තවම මහලේ කම්රයා ඉන්න ලේකම් දයසිරි ජයසේකර මහත්මයාම තමයි එහෙම දෙයක් වෙලා නෑ ඒ මාධ්‍ය තියෙනවා කටවල් තියෙනවා ලියන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් ඒ ඒ මේ රටේ ඒ මාධ්‍ය නිදහස මම දුන්න මාධ්‍ය නිදහස ඕක මහලිකම්තුමා මොකද රට ගිහිල්ලා තියෙන්නේ නෑ මහලිකම්තුමා ගියේ එයාගේ දරුවෝ මේ ගේ උපාධි ප්‍රදාන උත්සවයකට මගේ මතක හිටියේ ලන්ඩන් වල දැන් කොහොමද සර් මේ මැතිවරණ කටයුතු මැතිවරණ කටයුතු ඉතින් අපිට තවම මේක මේ දෙපැත්ති තමා තියෙන්නේ හරි මේ දැන් හෙට තමා මම හිතන්නේ මැතිවරණ කොමිසම කැඳවලා තියෙනවා මේ රාජ්‍ය නිලධාරීන් ප්‍රධානීන් ඉන් පස්සේ අපිට දැනගන්න පුළුවන් මොකද්ද කොමිසමේ තීරණය කියලා. ඒ අරින් අපිට ඉතින් ඒක නුත් කියන්න බෑනේ. ඒක රජයේ සහ මැතිවරණ කොමිසම අතරේ සාකච්ඡා කරලා ගත යුතු තීන්දුවක්. විපක්ෂයේ කණ්ඩායම අදවසේදී මැතිවරණ කොමිසමට ලිපියක් දීලා තිනවා මහර්තු 19 වෙනිදාට ඡන්දය තියන්න කියලා ඉල්ලීමක් කළා. පුතුමාලා ඒකේ එකඟතාවයෙන් නැද්ද? නැහැ. ඒ ගැන අපි දැනුවත් වෙලා නැහැ. පුතුමාලා එම් ඉල්ලීමක් කරෙත් නැද්ද එතකොට? අපි ඉල්ලීමක් කරේ නැහැ. මේ අනිතරම මැතිවරණයක් තියයිද පුතුමාගේ අත්දැකීමත් එක්ක මොන වගේ තීරණයක් ඇයිද? ඒක ඉතින් ආණ්ඩුව සහ මැතිවරණ කොමිසමනේ තීත්තු කරන්නේ. අපි අත්දැකීම් නෙවෙයිනේ. අපි අත්දැකීම් පාවිච්චි වෙන්නේ අපි රට කරනවා නම්. හැබැයි රට කරන්න අපි නෙවෙයිනේ. ඒක නිසා මැතිවරණ කොමිසම සහ රජයේ තමයි ඒවා තීන්දුව තීරණය කරන්නේ. හරි හරි. ඇති.